ಎಲ್ಲು ಟೇಕದುಕ ರನ್ ಮಾಡಿ ಪೇಟಿ ಬಲಿ ತಮ ಹಟ್ಟಿ ಮುಟ್ಟಿ ಬಲಟ ಬೆದಬು ಕಟ್ಟ ಬೆಟ್ಟ ಪಿತ್ತಲ ಕಂ ಪಟ ಪಟ ಅಷ್ಟು ಅವಲಕ್ ನೇನೆ මේ හොයි හොයි අදත් ඔයාට ගෑන් ළමෙක් තෑග්ගක් කියලා. ඒ ඉවරයන්නේ නෑනේ. ඒ මොනවද දන්නේ නේද? මොනවද දන්නේ කියලා අහන්නේ ඇවිල්ලා බහැලා බාන්නු. පොඩි කලාපීය ප්‍රශ්නයක් කියනවා ලැබී මල්ලි එකයි බහැලා ඉන්න බැරි. ආ කලාපීය ප්‍රශ්නයක් කිව්වේ? ආරක්ෂාව සම්බන්ධයෙන්ද නැත්නම් ආර්ථික වශයෙන් සම්බන්ධයෙන්ද? එහෙම එකක් නෙමෙයි මල්ලි මේක මේ පසුපස කලාපයේ සම්බන්ධ ප්‍රශ්නයක් මම පස්චාත් භාගයේ සම්බන්ධ වෙයි පස්චාත් තාප්පෙලා ඉන්නේ අධි ආරක්ෂිත කලාපයේ ප්‍රශ්න අධි ආරක්ෂිත කලාපයේ කල්සම ඉරලද නෑලි මල්ලි හරියටම කිව්වෝ යා ඔය හරියටම කිව්වේ කොල්ලෙකුගේ දුක තේරෙන්නේ ඉතින් තවත් කොල්ලෙකුට විතරනේ දුක තේරෙන්න දෙයක් නෑ ඉතින් ගිය සතියේ තු ඉරාගෙන ආවි ශාන්නේ මහල දුන්නේ මතක නැද්ද මේ අම්මෝ හොයි හොයි ඇයි මේ නිතරම මේ කලිසම් ඉරා ගන්නෙ ඉරා ගන්නව නෙවෙයි නංගි ඉරෙනවා අයියෝ දැන් නැද්ද දැන් සර්කස් පැසිපියාකේ කඩුගිල්ල සෙල්ලම කරන්නේ මමනේ ආ ඕක කරන්න කියලා මොකක් කරේ අමුතු වැඩක් වුණා නේද ඔය ඔය ඔව් ඉතින් විලරීට තෝපඩෝපයක් කිව්වොත් ඉතින් බෙල්ල කඩාගෙන මොකක්ද මොකක් සීන් එක කියන්නේ අපිට මේකයි සීන් එක හරිද මං ඔය කඩුගිලින වැඩේ ඉගෙන ගත්තේ ටීවී එකේ සතිපතාගේ සර්කස් පාඩම කින්නේ ආහහ එක සතියක කියලා දුන්නේ කඩුව ගිලින හැටි ආ සර්කස් ගුරුතුමා කියනවා දැන් නරඹන්නේ ඔබ කැමති දිගෙන් යුතු තියුණු කඩුවක් තෝරාගෙන එහි දෙපැත්තේම බටර් ගා මාගරින් තවරා ගන්න. දැන් ඉතාම පරිස්සමින් සහ ඉවසීමෙන් යුතුව කඩුව කටේ රුවාගෙන ෂෙමින් ෂෙමින් ගිලින්. එතකොටම ලැරි ඔව් වැඩසටහන කරන නිවේදකයා ඔය ලැරි වගේ එක පාට පැනලා කියාපි අදට අපි වැඩසටහනට වෙන් කළ ඇති කාලයේ නිමාවට පත් වෙනවා. මේ පාඩමේ ඉතිරි කොටස ලබන සතිය බලාපොරොත්තු වන්නේ. තමයි සතිය බලක් නේ. ඉතින් සතිය කොහමද තියාගෙන හිටියත් දන්නේ ඒක. ඒක තමයි ඉතින් කියන්නේ. එපා වුණා. මේ ඔය කේ වැඩන්නේ මේ අපි තෑග මොකද කියලා බැලුවේ නෑනේ ශාන. මෙහෙමයි. ඊයේ සතිය එලිසබෙත් ටේලර් ඒකේ ටේලර්ගේ දුව. ඔව්. ඒ ආය උපපෙට්ටියේ තිබ්බ ලස්සන කලිසමකේ ෂර්ට් එක කොයි. ආ. එතකොට ඊට ඉස්සෙල්ල සතියේ ෂූමාක සපත්තු සාපු අයිතිකාරයාගේ දුව උපපෙට්ටියේ තිබ්බ ලස්සන සපත්තු ගැඩුවක්. ආහ්. අද මේ පෙට්ටියේ වෙලා තියෙන්නේ මජ්ජපම වයින් ස්ටෝස් එකේ නාලාගිරි මුදලාලිගේ දුව වෙන්නේ. ස්ටෝරේකටම වෙන්නේ පොතලියා. කොහමද එහෙමම කියන්නේ? ඒකනේ. ඇයි ඒක කොනේ පේන්නේද? යාළ යටින් පේන්නේද? ටිකක් තෙමිලා තියෙන්නේ. මම පොඩ්ඩක් දිව ගාලා බැලුවා. හිතාගන්න බෑ විස්කිද බ්‍රෑන්ඩ්ද ෂැම්පේන්ද වෝඩ්කද කියලා. අපි මොකද කරන්නේ? අයියෝ මේ මොනවට දනේ ඔබ ඔබ බල බල ඉන්නේ මේ අරලා බලන්න පුළුවන්කම තියද්ද ඉන්න චුක්ක. අරලා බලන්න. නෑ බලන්න කියලා ඉන්නේ මල පොඩ්ඩක් අරලා බලන්න. මාර දුවරු තුන්දෙනාගෙන් දෙන්නෙක් මීට කලින් එන්නලා තියෙනවා ලොක්කි බඩ පිස්සි දැන් අද ඇවිල්ලා තියෙන්නේ කවුද ශාන් ප්‍රියසත් පවුලේ මද්දුමි මද්දුමි ශේෂාද්‍රි ප්‍රියසත් ආයිබෝ ශේෂාද්‍රි බඩ පිස්සිට පස්සේ හොඳටම පිස්සි බඩ පිස්සට කලින් 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 ඉතින් මොකද ප්‍රේෂ්මේ කවුද ශේෂාදිනේ ශේෂාදි මේ දවස්වල ටිකක් අපි රූපවාහිනී දකින්නවා අඩුයි වැඩ කටයුතු නවත්තලාද නැත්නම් හස්බන්ඩ් සැරද එහෙම නවත්තලා නැහැ මං ඇත්තටම පොඩි බ්‍රේක් එකක් ගත්තා එහෙම කියන්නේ වැඩසටහන වලට යන්න හැ නෙමෙයි දැන් මං
ඔබලගේ ආරාධනාව පිළිගෙන මෙතනට ආවා. ඉතින් පොඩි බ්‍රේක් එකකින් පස්සේ හිතුවා අපෝසල් වැඩ පටන් ගන්න ඕනේ කියලා. ආහ දැන් මොනාට පටන් ගන්න තියෙන වැඩ මේ දවස්වල? මට චිත්‍රපටයකට ආරාධනාව ලැබිලා තියෙනවා. ඒකට දායක වෙන්න සූදානමින් ඉන්නවා. සාමාන්‍ය චිත්‍රපට දෙකක් මේ අවුරුද්දේ يعني කම්ප්ලීට් කරලා තියෙනවා. ඉතින් ඒ ෆිල්ම් එනකම් බලන් ඉන්නවා දැන්. මේ තාත්තගේ චිත්‍රපටි වල රඟපාලා නැහැ නේද? රඟපාලා තියෙනවා. මං තාත්තගේ ෆිල්ම්ස් තුනකම රඟපාලා තියෙනවා. ඩබල් ට්‍රබල් ෆිල්ම් එකේ ඒ තුනේ රිලීස් වුණා. තව ඔළුව ජපන් කන්ද ජර්මන් කියන ෆිල්ම් එකයි ඒක නංගිත් ඉන්නවනේ. ඔව් ඒක නංගිත් ඉන්නවා. හැබැයි ඔයා ඉන්නේ තිබ්බේ අරකේ. ඒකේද? අපායි තප්පර තුනක්. ඒක කොහොමද? ඔය ඒක තමයි ඉන්න. යම පල්ලියෙක් නේද? නෑ යම රජගේ දුවට ඉන්නේ. ආ හරි එනවා යම පල්ලිය තමයි. එනවා හොඳයි ෆැසිලිටි තියෙනවා. මේ අනේ ඇත්තටම ශීශාදි. ඔව්. මම මේ කල්පනා කරේ මේ අහිංසක ගෑනු දරුවට නේද අර අක්කයි නංගී ආපු වෙලාව ඉඳන් අර කව් කට කැරිච්ච කටන්දර කිව්වෝ. සාමාන්‍යෙම ඇරියා කාඩ් කුඩු කළානේ. ඇඩ්‍රස් නැති කළා. ඔව්. මම ඉතින් කේලම් කියලා පුරුදු නැති එක්කෙනා හින්ද මේ මේ කට වහගෙන ඉන්නේ. ඉදිනට තොන් ඔහෙ මඩපාර ගහලම දාමු. ඔයාගෙන කීප කටහලා නේ ඒක නම් ඇත්තට. අපෝ එකක් දෙකක් කියන්න බලන්න. කෙනෙකුට අහගෙන ඉන්න පුළුවන්. කන්න ගියාම බඩ ජාරියා වගේ. අයියෝ මේ මෙයාගේ ජෝක් මෙයා බොරු කියන්නේ. මෙයාට වැඩේ අනුන්ව කොටවන එක. ඔන්න ශාන මේ පරණ වැඩසටහන වල තරහ මේ මේකින් හරි. ඔව් හරි. මෙයා එන හැමෝටම කරන්න ඔය මගේ වැඩ තමයි. මොනෑනේ මම මොකටද කරේ? එක්කෝ යාළු කරගන්න බලනවා. එහෙම නැත්නම් ඉතින් මම යාළු කරගන්න බලනවා මිසක් මේ තරහ කරගන්නේ මේව කියන්නේ. එහෙම නෙමෙයි මං කියන්නේ ඉතින් මේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කරගන්නනේ ගොඩක් කරගන්න දඟල් එක අවුල තියෙනවා. ඇත්තටම මේ තව දෙයක් අහන්න තියෙනවා. ඔයා නුගේ ගොඩ හරියේදී ඔයාට පැණි හලන්න ආපු කාට හරි පස්සෙන් පන්න පාර දුන්නාද? ඒ මොකද සීනේ? අපි දන්නේ නැහැ. නුගේ ආ නෑ මට මතක නෑ. ආයි කියන්නේ එහෙම නුගේ ගොඩ හරියේදී ගහපු කෙනෙක් මතක නැත්නම් වෙන හරියකින් මහර ගමන. නෑ ඒත් නෑ මට මට එහෙම මතකයක් නෑ. ඇයි මේ කොටුවේදී ලැරිට ගැහුවා? නෑ. මගේ හීල් එක. හානේ හීල් බත් තමයි එහෙනම් ඉත හිටින්. ශේෂාදී තෝට මේ දැන් අලුත් වැඩ මොනවාද ඉදිරියේදී අපිට දැක ගන්න පුළුවන් ඒවා තියෙනවා ටෙන්නට කීපයක් තියෙනවා චිත්‍රපට හයක් තියෙනවා තිරගත වෙන්න નિયમિતයි ඒකේ ඔව් හයක් ඒ චිත්‍රපට හයෙන් අර ඉස්ලාම අංකව තාත්තිගේ චිත්‍රපට දෙකක් තියෙනවා ඔළුව ජපන් කන්ද ජර්මන් ඇද්දලනෝ දැම්ම කොඩිය දැන් ඔළුව ඔයාගෙද කන්දද මොකක්ද මගේ ඔළුව ජපන් ඔව් ඊට අමතරව හොරර් ෆිල්ම් එකක් කරා zoom කලින් දන්නනවව ගන්නවා තව තරුව අතර කියන චිත්‍රපටය වීරය කියන චිත්‍රපටය මේ චිත්‍රපට ඔක්කොම ඒකනේ මේ හොයි හොයි දැන් අපි ප්‍රශ්න වලට යමුද? ඔව් අපේ සාමාන්‍ය දැනීම බලමුද ශේෂාද්‍රි කොහොමද? ඉතින් මම මෙච්චර අහහිටියේ ප්‍රශ්න තමයි. නෑ නෑ අපි කිය සාමාන්‍ය දැනීම ප්‍රශ්න ටිකට යා. ඒ සාමාන්‍ය දැනීම හොඳට තියෙනා නේද ශේෂා? ශේෂාද්‍රි අපි දන්න විදිහට يعني ගොඩක් උගත් එහෙම මේක අපි බලමු. මෙයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් වේවිද කියලා ශේෂාද්‍රිගේ දැනුමෙන්. රයිට්. හොඳයි. මම වට ශේෂා කියන්නේද ග්‍රී කියන්නේද? ඔර කැමරට එකක් කියන්නනේ. ප්‍රියසත් කියන්නේ නේ. ඔර කැමරට එකක් කියන්න. ප්‍රියා කියන්නේ නෑ. එහෙනම් ශේෂා කියන්නේ. හා. හොඳයි ශේෂා. ඔබට යොමු වෙන සාමාන්‍ය දැනීම ප්‍රශ්න කීපය අපි හැමෝගෙම වගේ මේ කීයක් අහනවද? පහක් හයක් විතර වගේ නේ. 20ක් වුණත් අහතේ කිව්වා කැමති නම්. කැමති. ආහා. ඔයාලා කැමති ගන්න අහන්නකෝ. හරි.
ඔයා ඉතින් අර ලස්සනට ඉන්න ගෑල්ලමෙක් හින්දා මං හිතුවා ලේසි ප්‍රශ්න ටිකක් අහන්න. මොකද ඇයි ඇයි ලැබි. නෑ එහෙම බෑ හැමෝටම එක විදිහට අහන්න ඕන. ඔයා එහෙම කරන්න බෑ නසදා. මම ඔයාට කියන්න ශේෂ මෙයා අපි දෙන්නව තරහ කරවන්න කිව්වා අමාරුම ප්‍රශ්න ටිකක් දෙන්න කියලා ශේෂ අහනවා. මම ඔයාට එහෙම කරන්නේ නෑනේ. නෑනේ ඒකනේ. මං දන්නවනේ ඒකනේ. ඒක කියන බොරු. මෙන්න පළවෙනි ප්‍රශ්න. වයස අවුරුදු 20ක තරුණියකට පිරවරු 7ක් 9 30ක් අතරදී හිස්බඩ අනුභව කළ හැකි ඉන්දියා අපගණන කීයද? එකයි. කොහොමද ඒක දැනගත්තේ? මොකද හේතුව එකයි කියන්නේ? ඉතින් හිස්බඩ කියන්නේ මොකද නෑ. හරියට යපනි වලදී. පළවෙනි ප්‍රශ්නේ මං කියන්නේ මෙන්න ඊළඟ ප්‍රශ්නේ. මට ලැබීව දකින සෑම විටකම සුගත්ත මතක් වන්නේ ඇයි? මට ලැබීව දකින සෑම විටකම සුගත්ත මතක් වන්නේ ඇයි? මොකද සුගත් කියන්නේ? ඒ නමයි. ආ, ඔයා දම්මි නිසාද? මං දම්ම කොහේ මං කොල්ලින්නේ. බැරිද? ආ ලැරී වගේම සුගතුත් මට රුපියල් 50ක් නෑයි. නෑ කවුද දන්නේ නෑ. දැන් තුන්වෙනි ප්‍රශ්නේ. ඔබට බැරි වෙලාවත් ඔබේ දුරකථන සිම්පත ගිලුණොත් ඔබ මුලින්ම කළේ ඉත්තේ කුමක්ද? අයියෝ ලේසිනේ. මේක ප්‍රථම ආධාර පිළිබඳ ප්‍රශ්නේ. මොකද? දුරකථන සිම්පත ගිලුණොත් එක ගිලිනවා. ඔය කටේ තියන් හපහප ඉඳලා ගිලිනවා. මොකද්ද මුලින්ම කරන්නේ? දැන් ඔය තියෙන්නේ නේ හැප්පුණාම කෙනෙක් ලෙඩෙක් මොකද්ද ඔය කරන්නේ බල්ලෙක් කෑවහම මොකද කරන්නේ කඩේ කරන්නේ අන්න ඒ වගේ සිම්පත ගිලුණාම මොකද කරන්නේ අප්ගානවනේ නෑ සිම් එක ගිලුණොත් නේක හොඳ හිතන්න ඕන ප්‍රශ්නයක් කාලේ අවසන් නේ කියන්නේ කාලේ අවසන් අපිට තව කාලෙ දෙන්න ඕන කමක් නෑ ලේසි උත්තර කියන්න බලන්න. අන්න ඒකනේ ඔයා කල්පනා කරේ මට කියන්න කියන්නද? ඒක මට කොහොමද කියන්නේ කියලාද ඔයා කල්පනා කරේ? ඔව්. කියන්නේ ඔයාට ගිලුණොත් මොනවද කරන්නේ? අදාළ දුරකථන සමාගමට කතා කරලා ඩිස්කනෙක්ට් කරනවා. දුරකථන අංකේ විසන්දික. හේතුව මොකක්ද? මොකද මේ? අංක ක්‍රෙඩිට් එකේ නිත කතා කරන්නේ. හරි කතා කරන සැරයක් ගානේ සල්ලි කැපුවා. අර මේක තේ හා සමාන ප්‍රශ්නයක්. ඔයාගෙන විනාඩි 10න් යයි වෙන ගානක්. තේ හා සමාන ප්‍රශ්නයක්. කුඩා දරුවෙකුට ඔබේ නිවසේ ඉදිරිපස දොරේ යතුර ගිලුණොත්. කෙනෙකු ගොල්ලෙක් ඉදිරි ඉස්සරහ දොරේ යතුර ගිලුණොත්. ගන්න පුළුවන් ක්‍රියාමාර්ග දෙකක් කියන්න. පිටිපස්සෙන් ඇතුළට නාගෙට. නෑ පිටිපස්සෙන් කොහලා ඒ කතන්දරේ දොර යතුර ගිලුණොත් නෑ. මේ ඔක්කොම ගිලන කතාන කියන්නේ. ඒක තමයි ඔක්කොම ඒකනේ. හරි දැන් යතුර ගිලුණොත් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග දෙකක්. ආ. පොඩි ළමයෙකුට ගිලින්. ඔයාරනේ මේ පොඩි ළමයෙකුට ගිලින්. ඒගෙනේ. ලේසි. මට එහෙම පොඩි ළමයෙකුට ගිලිනවා යතුර. මොකද කරන්නේ? මට හිතා ගන්න බෑ. පොඩි ළමයෙකුට යතුරක් ගිලිනවා මොකද හිතා ගන්න බෑ? ඉතින් යතුරු ගන්න බලනවා try කරනවා යතුරු ගන්න බලන්නේ අති duplicate යතුරු හොයා ගන්නවා ඊළඟ පියවර කියන්න බෑ ඊළඟ පියවර දැන් පියවර දෙකක් තියෙනවා duplicate යතුරු හොයාගත්තා යතුරු හොයාගත්තා ඔව් එහෙම නැත්නම් ඊළඟට මුලින්ම කළේ උත්තේ මොකක් දොර අරගෙන ගෙදර ඇතුළට ගියා නෑ ළමයාගේ බඩේ යතුරක් තියෙනවා කියලා හොරුන්ට ආරංචි වෙන්න තියන්න හොඳ නෑ බඩ කපල යතුරු ගත්තොත් බඩ කපල යතුරු ගත්තොත් හරි හා ඊළඟ ප්‍රශ්න මම එහෙම කරන්නකො එහෙම වුණා කියලා ඊළඟ ප්‍රශ්නයත් මේ සම්බන්ධ එකක් යතුරක් යතුර යකඩ යතුරක් නම් ඔබ ගත යුතු ක්ෂණික ක්‍රියාමාර්ගය කුමක්ද? ඒ කියන්නේ අර ඉස්සල්ලකට සම්බන්ධද? ඔව් ඒ යතුරද යකඩ යතුරක් නම් නෑ ඉස්සල්ලකට සම්බන්ධ යතුරක් නම් වෙන්න බෑ එකම කැරල්ලෙම තියෙන්නේ දෙකම එකට ගියම ආහා හද මේ යතුර යකඩ නම් යතුර යකඩ නෑ ඔබ ගත යුතු ක්ෂණික ක්‍රියාමාර්ගය කුමක්ද? යකඩ නම් දන්නේ. හොයද එන කියන්නේ. ඔය යතුර යකඩ නම් මලකඩ කණේක වලක් වෙන ඇන්ටි ක්‍රොෂිව් අඬු කෝපයක් දරුවට පොවන්න ඕනේ. නැත්තම් මලකඩ කනෝනේ යතුර. ඔව් නැත්තම් වැලිකඩ තාසියක් ගිල්ලුවා නම් හරි. ගන්නත්
ඒක නෙවෙයි යතර කිව්වම මට මතක් වුණේ. අද අපේ ආච්චි ගෙදර නෑ. ක්ලීන් අප් එකක් කරගන්න යන්න කියලා. ඈ ඒක කොහෙද? සර්විස් ස්ටේෂන් එකද? සර්විස් ස්ටේෂන් යනවානේ. මොකද ආච්චි ලොරියක් තියෙනවා. සැලුන් එකට. ආහා. මම මේ ගේ දොර ගෙදර දොර වහලා මේ යතර ගියලද? පාපිස්ස යතර යටින් තියලා. සර්විස් යතර පාපිස්ස තියලා. පාපිස්ස යතර යටින් තියලා. අයියෝ හොයි හොයි මොඩයිනේ. ඉතින් දැන් ආචිර කිව්වද ඉතින් අතුරු මේ තිබ්බා කියලා පාපිස්ස. මොඩයා? කවුද මොඩයා? මං එතන බෝඩ් ලෑල්ලක් එල්ලලා ආවේ හිතවත් ආච්චි පාපිස්සයට යතුරු එක. අයියෝ නැටි කර්මාන්තයක්. ඇයි? ඒක මොකද්ද? එහෙම කිව්ව මොනික දැනගන්නවනේ. පාපිස්සයට යතුරු තිබ්බහම මොකද වෙන්නේ? මල් පෝච්චිය යන තමයි යතුරු තියන්න හොඳ නැත්තේ. ඔයා දන්නවද මේ ශේෂාද්‍රි මොකද කියලා? නෑ මං දන්නේ නෑ. මං එකපාරක් මල් පෝච්චියට යතුරු කියලා ආවා. හරිද? පෝච්චි හොරෙක් පෝච්චි උස්සද්දි යතුර දැකලා. ඒකම සුද්ධ කරගෙන. එහෙනම් දැන් තායිත්ගේ සුද්ධ කරගෙන නෑ. දැන් පාපිසි හොරු නෑ ඉතින් සාමාන්‍ය පාපිසි වගේ හොරකම් කරන්නේ නෑ. නෑ නෑ. මාර මොලේ වගේ. මේ එක නෙමෙයි ශේෂාද්‍රි. ඔව්. ඕගොල්ලන්ගේ ගෙදර යතුර හංගලා තියෙන කොහෙද? අපි කාටද කියන්නේ? මම කියන්නේ නැද්ද ෂුවර් එකටම? නෑ නෑ කියන්නේ. හරි කමක් නෑ. ඒක අපි බ්‍රේක් එකේදී අහගමු. ආ එහෙනම් ඔව් නැත්නම් මේ ලෝකේ හැමෝම දැනගන්නවා ඊට පස්සේ. දැනගන්නවනේ එහෙම හරි. නෑ නෑ හොයි. ඔච්චර ප්‍රේක්ෂකෝ බලන්නේ ප්‍රෝග්‍රෑම් එක. ඔව් කවුරු දැනගත්තත් කමක් නෑ. ලෝකය දැනගත්තත් ඉවරයි. ඔය ලැරි ඉන්නවනේ. ඉන්නේ ලෝකේ. එහෙම ලෝකයක්. මේ අපි බ්‍රේක් එක දැන් එහෙනම් බ්‍රේක් එකෙන් පස්සේ තවත් දේවල් තියෙනවා. ශේෂාද්‍රික කතා කරමු. ඔන්න ඉතින් අපි ආයෙත් බ්‍රේක් එකෙන් පස්සේ පට 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 එක. ඉතින් මේ ශේෂාදී මට වාගෙන් තව දෙයක් අහන්න තියෙනවා. මෙයාට රසට කෑම හදන්න පුළුවන්ලු. මෙයා net එකේ එක එක රෙසිපි බලාගෙන හදනවලු රස කෑම. මේ වට රසටම හදන්න පුළුවන් කෑම මොකද්ද? රසටම හදන්න පුළුවන් පරිප්පු. ඕ අපි පරිප්පු කාලෙන් කෑවෙත් නෑ. අපේ සානට රසයටම හදන්න පුළුවන් බිත්තරයි පපඩෙනු. අය අමාරු නේද කනේ? මෙයා මේ net එකෙන් බලාගෙන ඒකත් කරේ. ඔයාට මොනවද හදන්න පුළුවන්? මට ඉතින් ඕනේ. ඔය කන්නද පුළුවන්? ඔකේ කාලා ඉතින් ඉතුරුව ඩෙසර්ට් හදන්න පුළුවන්. ආපු තරම් පේනවනේ ඇගේ හැටි මේ. ඔයා මට ඕනම ඩෙසර්ට් ගෙඩියක් හදන්න පුළුවන්. ඩෙසර්ට් ගෙඩිය. ආහා. ඩෙසර්ට් ඔයා කියනවා අපි ඔය අපි අය මාම කෙනෙක් එකපාරක් ගිහිල්ලා දන්නේ කෙනෙක්. ආහා. වෙඩින් එකකට ගිහිල්ලා එයා දැන් දන්නේ නැහැ ඔය ඉංග්‍රීසි වචන එහෙම. ආහා. දැන් ඔන්නේ පාටි ඉවරලා දැන් කාලා ඉවරලා අල්ලනවා. කන්නේ ඩෙසර්ට් පොඩක් කන්නේ. ඩෙසර්ට් කන්නේ කියලා. මෙයා බලාගෙන හිටියා. පස්සේ සතියේ මේගොල්ලෝ එකතර පාටිය. මෙයා අරන් එනවා කිහිල්ලවරි. කන්නේ ඩෙසර්ට් ගෙඩියක් කන්නේ. ඩෙසර්ට් ගෙඩියක් කන්නේ. මරු මාමලා ඉන්නේ හොය හොය වගේමයි මාමා. ලැරිලා මෙයා. අයියගේ නෙමෙයි. ඇත්තද? අද ඉස්සර කිව්වාගේ මාමා කෙනෙක් කියලා. නෑ අපේ මාමලා ලැරිලා අයියලා. මේ ඒක නෙමෙයි ඔය අපි කාලෙකින් රෙසිපි එකක් හදුවේ නෑනේ විවසන. ඔව් නෑ. මේක තමයි අර ඩොන් ෂේමනාවට පස්සේ. ආවට පස්සේ. ඔව්. මේ මොකද කරන්නේ? මේ මොකක් මේ හොට් ඩොග් හදන විදිය කියලා දෙන්න බැරිද? අන්න ඒකනේ ශේෂාලපටි. හොට් ඩොග් හදන විදිය. හරි ලේසියනේ. ඔව්. ඇත්තටම හොට් ඩොග් හදන විදිය දාන්නේ. ඔව්. හොට් ඩොග් හදන්න බන්ස් ගේනවා කඩෙන්. බන්? බන් බෑ එහෙම කතා කරන්නේ. බම්බා කියලා. නෑ නෑ අර හොට් ඩොග් හදන පාන් එක කඩෙන් ගේනවා. සොසේජ් උත් කඩෙන් ගේනවා. බඳලා එක ඇතුළට දාලා කනවා. ඔය 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 හදන වෙන විදිහකට නෑ. නෑ නෑ මෙහෙමයි මෙහෙමයි ළමයි හොට් ඩොග් හදන්නේ. මේ දන්නේ නැත්නම් ඉගෙන ගන්න. ඒක. ඩික බනිෂ් පහයි. මොකද අපි තුන් දෙනෙක් ඉන්නවා. එතකොට අපේ චමින්දයි විමුක්ති ඉන්න දෙන්නයි. පහයි. කන්න බෑනේ දෙන්නට. ඩික සලාද කොළ ග්‍රෑම් 100ක්. තක්කඩි කිඩි දෙකයි. ලුණු සහ ගම්බිරිස් අවශ්‍ය ප්‍රමාණයට ගන්න. චිලි සෝස් මේ සෑහෙන පහයි. බලන්න කල් එකුත් වෙලාද කියලා පහුගිය සතියේ අහු වුණා ලොකු ටොකියක්. ඔව්. හරි. එදේ අවසාන වශයෙන් ගන්න හොඳට රත් කරගත් බල්ලු දෙන්නේ. ඊට පස්සේ බනිස් කඩේට කෑලි කපලා දාන්න. කෑලි කපලා දානවා බල්ලු. අපෝ මට නම් එපශීය. ඇයි? 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 වා ගන්නද? ආ. අන්න. මේ ඔයා කියන්නේ හොට් ඩොග් කියන දැන් ඔය හොට් ඩොග් එක එකක්. මම පෙරේද රෑ දැක්කා තව හොට් ඩොග් එකක්. එහෙම නේද? පෙරේද රෑ හොඳට වහිනවා. මේකවල් පැත්තේ. වහිනවා මම ගියා කඩේකට. ඒ කොට්ටු කඩේ වහලා තිබුණේ. එනි? කොට්ටු තැටිය උඩ හොට් ඩොග් එකක් තියෙනවා. අර තැටි රස්නෙට ඉන්නවා බල්ලෙක් නිදි. කොට්ටු තැටි උඩ. කොට්ටු තැටි. ඉති වයා වරන් ආවද? අපෝ අපි බල්ලෝගේ නෑනේ ගෙවල් එන්නේ. ආ හා. මම බල්ලවත් දිනේ. ඔය ඔයගේ අර අනිත් සෙග්මන්ට් එක. නෑ මහත. ඔව්. ඕකේ.
ඊළඟට ශේෂාත්‍රිගේ ප්‍රියතම හත මොනවාද කියලා. ප්‍රියතම හත? ඔව්. ප්‍රියතම හත නෙමෙයි මේක ලොකුම සහ ප්‍රියතම හත. මෙන්න ප්‍රියතම හත. හත නෙමෙයි 6යි අද තියෙන්නේ. ආ. මෙන්න එහෙනම් ශේෂා. හ්ම්. ඔබේ ප්‍රියතම බෙහෙත කුමක්ද? කොත්තමල්ලි. රුමේනියාවේ තියෙන හොඳම කොත්තමල්ලි. ඒකනේ. ඒ කොත්තමල්ලි. ආ, ඔව්. කොත්තමල්ලියේ ප්‍රියතම මේ බෙහෙතෙන්. ඒක රස නිසා. කොත්තමල්ලි වල රසයිද? ඔව් මන රසයි. අහුවමයි. ඔව්. ඒක රසයි කූල් කරලා විවම. කොත්තමල්ලි කූල් කරලා? ඔව්. මොලේ අමාරුද? කොල්ලෙක් අක්කෝනේ. ඔක්කොම හොඳ වෙනවා කොත්තමල්ලි ටික කූල් කරලා විවම. කොත්තමල්ලි මොනවද බොන්නේ? කෝල් කොත්තමල්ලි. මේක තමයිනේ. ඊළඟ ප්‍රශ්නය. ඔබේ ප්‍රියතම වල් පැලෑටි කුමක්ද? වල් පැලෑටි. ඔව්. ඔබේ ප්‍රියතම වල් පැලෑටි කුමක්ද? වල් පැලෑටි නම් මතකත් නෑ මට. නිදි කුම්බා. එහෙනම් මල් පැලෑටි. කුප්පමේනියා. කුප්පමේනිය වල් පැලෑටියක් නෙමෙයි නේද ඖෂධය. කවලේ අපි වල් පැලෑටි කියලා කියමු. හොඳ වෙලාවට හොයි කිව්වේ නැත්නම්. ඉතින් මේ අර කිවලා හොයි ගෙනම්. මේ සානනම් කැමැතිම වල් පැලෑටි තනකොළ නේද? නැහැ. නැද්ද? මම ඒකට නෙමෙයි කැමති. එහෙනම් මොනේද? මම කැමැති වල් පැලෑටි විතර කියන්න බෑ. ඒ වෙලාවට කියන්න එපා යන. හා ඒක වල් පැලෑටි කියන්න කියන්න එපා. හොඳ නේද? ඊළඟ මීළඟ ප්‍රශ්නේ. ඔබේ ප්‍රියතම සත්ව වලිගය කුමක්ද? ඌරගේ වලිගෙලු ඌරගේ පොඩි ඒක නිසා හැමදේම නතරලා මගේක මං අනිවාර්යෙන් කියන්නේ කොටි වලිගෙ ඇයි අල්ලගත්තොත් අතාරින්න බැරි ආ මොකද වෙන කතාවක් කියන්නේ ඔව් මේ අල්ලගත්තොත් අතාරින්න බැරි කතාවක් කියන්නේ එතනම ඕක කියන කොටි වලිගෙ කැමති නිතරම ඕක කියන ඔව් මේ අපේ කොල්ලත් කොටි වලිගෙ වගේ කියලා right ඊළඟ ප්‍රශ්නේ අන්තිමකනේ නේනේ ඔබේ ප්‍රියතම පොලිසිය කුමක් පොලිසිය නුගේගොඩ නැත්තම් ප්‍රියතම පොලිසිය මම මේකකට කැමති නෑ පොලිසිය කැමති නෑ මගේ ප්‍රියතම එකක් නෑ ඉන්ෂුරන්ස් පොලිසියටවත් ඉන්ෂුරන්ස් පොලිසිය පොලිසිය එහෙම එකක් නෑ. ඒ මීළඟ ප්‍රශ්නේ. ඔබේ ප්‍රියතම අංකය කුමක්ද? 7. 7. ඇයි 7ට කැමති? ඒ මගේ ලකි නම් එක. ඒක කොයි වෙලාවෙත් 7 වැඩිලා තියෙන්නේ. දැන් 7 මට ලකි. ලකි. ඔව්. 7 දිලා ඕවා. මීළඟ ප්‍රශ්නේ. දැන් 6යි තියනවා කිව්වේ. ඔ මේ 6 වෙනි එක අහනවාට ගොඩක් වගේ තේරෙන්නේ නැහැ මේ ප්‍රශ්න ගැඹුරු නිසා. අයියෝ මෙයා බයයි. තේරුම් ගන්න තමයි. ඩාඩියක් දාලාද? නෑ එහෙම නෑ. ඔයා හිතන්න එපා මේ ළමයා බයයි කියලා. හරිද? මේ මමත් තියනවා සයිඩ් සපෝට් එකට. ඔව් ඔව් නිකෝ. කියන්නේ මං ඉතින් සපෝට් එක. හරි අන්තිම ප්‍රියතම ඔබේ ප්‍රියතම අච්චාර වර්ගයේ කුමක්ද? අච්චාර වර්ගයේ මම ඇත්තනෙ කොට අච්චාරු කන්න කැමති නෑ අයියෝ ඒ වුණාට මේ මං ආසයි අම්බ්‍රෙල්ලා කොටලා කන්න අම්බ්‍රෙල්ලා කොටලා කන්න ඒත් අච්චාරු අච්චාරු හදලා අච්චාරු අම්බ්‍රෙල්ලා අච්චාරු යම් හරි හරි යම් කාලයක් ඒ ඔහොම කන්න ආස හිටියේ ඉස්සරහනේ හරි අපි ආයි බ්‍රේක් එකට දැන් ආයි තවත් සෙග්මන්ට් එකක් තියෙනවා ඔය ඔයගේ ඒක අහමු අපි බ්‍රේක් එකෙන් පස්සේ ශාන් හරි අවුලක් නැහනේ. ඔන්න ඉතින් අපි ආයෙත් ආව බ්‍රේක් එකෙන් පස්සේ ලරි දැන් අපිට මොනවද කරන්න තියෙන්නේ? දැන් කරන්න තියෙන්නේ අපේ ඊළඟ සෙග්මන්ට් එක රංගපෑම. බලන්න ශේෂාද්‍රි කොච්චර හොඳ නිලියක්ද කියලා බලමු අපි හොයියෝ එක තිබ්බවනේ. දැන් මම තමයි හැම රංගන ශිල්පියෙක්ගෙම ඒක ටෙස්ට් එකට සුදුසු වෙලා ඉන්නේ කියලා නේ. ඔයාලා වගේ ප්‍රවීණෙක් නේ ඉතින් ඔයාලා වගේ ප්‍රවීණෙක් එක්ක රංගපෑම ලැබීම මේගොල්ලන්ට ලොකු වාසනාවක්. මම නමක් වෙනස් කරන්න කියලා ඉන්නේ ප්‍රවීණ හොයි හොයි කියලා. ඒව තමයි ගොඩක් අය දාගන්නවා දැන් ප්‍රවීණ කියලා. මේ අද දෙන ඇක්ට් එක තමයි හොයි හොයි වාට ඔයා ඇවිල්ලා ජොබ් ඉන්ටර්වයුව එකට ඇවිල්ලා ශේෂාද්‍රි තමයි ආයතනයේ ප්‍රධානිය. මේ වැරදි ඒකට එන්නේ හැබැයි. ඒක තමයි මම ඇත්තටම වැරදි එක්ක. හරි එහෙනම් ඇක්ෂන් කියනවා ඔන්න පටන් ගන්න තියෙනවා. ඕකේ ඇක්ෂන්.
excuse me miss มาเอ็ดดูเทนเนี่ยเด้อ yes come in come in นั่นมันพัสดีอินเดเลยนั่นแหละเอ็ดดูเทนเลยก็อักเนี่ยเนี่ยมิสคาลีบริเวณคาลีว่าเอ็ดดูเทนนึกว่า come in คืออันนี้แผ่นแม่นมันขนาดเวลาอันนี้คำอักเนี่ยเอ็ดดูก็อะไรก็ yes โอเคอันเด้ออินเตอร์วิวกับที่นั่นคือว่าดิเรกต์กันนี่คุยนั่นก็จิตรภัทรีก็ได้เนี่ยเมย์เฮมตันักเนี่ยเมย์เนี่ยมามากูได้ที่ว่าเคลล์ที่นั่นเคลล์ที่นั่นมโนว่าจะดิเรกต์เคลล์ที่นั่นเนี่ยมามาเคลล์ที่นั่นว่าพี่ชอบมากี้อ่ะเนี่ยอาพี่เฮมดิเรกต์กันนี่เนี่ยเมย์คุยอันนี้เนี่ยอาพี่เมย์คัมปานีก็จะดิเรกต์กันนี่คุยนั่นอะไรคัมเปนี่ก็ได้มามสุดสวยเอตโคตรจ่ายซีลิกีเนี่ยว่าคือคุณลิฟิเคชั่นส์มันอะไรกันนะก็มามีที่กดักกันแล้วกันเมื่อวันโคตรปั้นซีเอ็กต์อะไรก็สังเกตว่าดิเรกกันแล้วที่นั่นมโนว่าจะดิเรกกันแล้วที่นั่นพี่ชอบมากีมามาจ่ายซีลิกีตากุนาพาลกีนันดาเนี่ยเนี่ยเนี่ยอภิเษกเฮมดิเรกต์กันเล็กน้อยไม่โอ้เนี่ยอภิเษกเอาไว้มาเล่นเด็กสักนิดเนี่ยเนี่ยเนี่ยอภิเษกเมย์คัมเปนี่ก็ต้องมาดิเรกต์กันเล็กก็ว่าช่วยละที่นั่นวะ right โอ้ยทิ้งเมย์มโนว่าที่ดิเรกต์กันไงนู้นมโนมิสมโนว่าที่มิสกันเนี่ยมาที่แค่นั้นก็ว่ากี่ qualifications มโนว่าที่เกี่ยละมามาเอเลเวลหัตถ์ระพารักพาสเวลาที่นู้นเอกลุ่มเชิดกันเนี่ยอภิเษกพารักพาสเช้าวิตรายกันเอ็นสาวอดายันเนี่ยกี่ඒ නෑ ඒක අපේ කම්පැනි එකට කරන අසාධාරණයක්. මොකද මෙතන මේ A level first time pass එක විතර අපි ගණන් කරා යන්න දැන්. O level උත් පාසුනේ කීප කීපාරක් කළාද මේ? ඔව් ඒක තමයි. මට එක්කම හතර පාරක් කරානේ මේ O level. නෑ මම නම් එහෙම මේ O level හතර පාරක් කරේ නැහැ. ඒුණාට මම business administration කරලා තිනවා මේ. නෑ මෙතන business administration අවශ්‍ය නැහැ. මිස් කරලා තිනවා නේද? මම ඒක කරලා තිනවා නේ ඒ හැරි මං කරගන්න. අත ගන්නවත් නැද්ද මිස්? නෑ අපිට මේ කම්පැනි එකේ ඩිරෙක්ටර්ස් සාමාන්‍ය අත ගන්න නෑ. ඒ නිසා මේ ඩිරෙක්ටර් කෙනෙක් කරන්න අවශ්‍ය දෙයක් නෑ. නෑ ඩිරෙක්ටර් කෙනෙක් අත ගන්න එක ඉඳන්ම දැනගෙන ඉන්න ඕනි කියලා මට උගන්වලා තිනවා මිස්. ඔයා ඒක ඔයා ගෙදර අත ගන්න මේ කම්පැනි එකට ඇවිල්ලා ඒව කරන්න අවශ්‍ය නෑ. ඒවට වෙන කට්ටියක් ඉන්නවා. ආයිත් එහෙනම් මං අද හෙට ඉඳන් වැඩට එන්නම් අත ගන්න කට්ටියට අත ගන්න කර මං ඩිරෙක්ටර් ඉන්නම්. thank you thank you ප්‍රයත්නක අයමාරේ ඔයාලා මොකද හිතන්නේ මේ වගේ ප්‍රවීණ එකෙක් රඟවන්න ලැබියෝ කියලා ඇත්තටම ඒක ලොකු සතුටක් මම ඇත්තටම මේ අපහසුතාවයට පත් වෙනවා හැබැයි මං හිතන්නේ ඒක ලොකු අත්දැකීමක් අනිවාර්යයෙන්ම මාත් එක රඟපෑම කියන්නේ අත්දැකීමක් හරි එහෙනම් අපි හොය ඔයාගේ අර අනිත් ප්‍රශ්න ටිකට යා එහෙනම් මේ ඔක්කොම කරන්න ඕනේ මමද නෑ නෑ ඉතින් ඔයා ඉතින් හදාගෙන ඇවිල්ලා ඔයාම ඉල්ලලා ඊට පස්සේ අපේ ගන්න ඔක්කොම කරන්න ඕනේ ලැබි මට අරක කරන්න ඕනේ සම්මත මේ තනි අතින්ද කරන්න ඕනේ තනි අතින් කියන්නේ ඔයාමනේ කියන්නේ අපිට ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කියලා මට අරක කරන්න දෙන්න මේක කරන්න දෙන්න මේක කරන්න දෙන්න කියලා ඔව් හොඳම සහ ලොකුම කියන එක තමයි අපි මේ ප්‍රශ්න වල මාතෘකාව හා හරි මෙන්න පළවෙනි ප්‍රශ්න ඔබ කියලා තියෙන ලොකුම බොරුව ලොකුම බොරුව ලොකුම බොරුව හොයි හොයි එක රංගපාන එක ලොකු අත්දැකීමක් කියලා කමන්නේ ඉතින් ඔය ඇත්තමනේ මං කියන්න ඕනේ ඉතින් මම ඒක ඇත්තම කිව්වේ නෑ ඔයා කිව්වේ ලොකුම බොරුවනේ කමක් නෑ ඔබ මේ වෙනකන් නාලා තියෙන ලොකුම නෑම කුම නාලා තියෙන ලොකුම නෑ එක ෆිල්ම් එකක සීන් එකක් කරන්න ගිහිල්ලා නම් ගොඩක් නෑවා මොකක්ද ඒ සීන් එක ඒක නිකන් මේ මේ පැත්තේ ඉඳලා මේ පැත්ත බලන්න විතරයි තියන්නේ. ඒක ඒක මම සීන් 11කට වැඩිය කරා. මේ පැත්ත බලන එක බෙල්ලමැට් වෙලාද කිව්වේ? නෑ අතුරුකුත් ඒක මට හිතා ගන්න බෑ. ඒක ඇයි එහෙම වුනේ කියලා. ඒත් ඉතින් ඒක ඉතින් අධ්‍යක්ෂවරයාට අවශ්‍ය විදියට කරන්න ඕනනේ. අපිට චුට්ටක් කල්ලා වෙනවා. ඔනේ. අනේ පොඩ්ඩක් මේ පැත්ත බලන්න. චුට්ටක් චුට්ටක්. අහෝ ඔය දිහා බලන්න අපි දිහා බලන් ඉඳලා. මේ විදියට. මේ අදියා බලවම කරන්න යන එක කොහොමද කරන්නේ? අනේ ගොඩක් රංගන ශිල්පියෝ මට ඔක කියලා තියෙනවා මම දැක්කම ලෝකෙම අමතක වෙනවා කියලා. ඔව්. හරි වගේ ඊළඟ ප්‍රශ්න තහන්නකෝ.
ඊළඟ ප්‍රශ්නේ මටත් තැවඳ කියනවා ආවද එක්කම ලොකුම ඔබ මිතික් මුහුණ දීලා තියෙන ලොකුම අභියෝගය කුමක්ද ලොකුම අභියෝගය ඔයාගේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන එක ඊළඟ ප්‍රශ්නය මේ වෙනකන් කාලා තියෙන ලොකුම කෑම මොකක්ද ලොකුම කෑම ලොකුම කෑම ඒක ගන්න පුළුවන් කුටි කෑම ගන්න පුළුවන් කෑම ගන්න පුළුවන් එහෙම ඉතින් ලොකුම කියලා නෑ ලොකුම කියලා එකක් නේ එක සමානව කාලා තියෙනවා එහෙනම් මෙන්න අවසාන එක මෙතෙක් ඔබ කරලා තියෙන ලොකුම අපරාධය මොකක්ද ලොකු අපරාධ කරන්නේ නැහැ මම ඔය මදුරු මරණක විතරයි කරන්නේ ලොකු අපරාධයක් නේ ඔය ඉතින් කරන්න දෙයක් නැහැ මදුරු කාලා ඩෙන්ගු වෙනනට හොඳයි නේ මදුරුවම ඩෙන්ගු නෙමෙයි පොඩ්ඩක් බලලා ගහන්න මම අද ඉඳලා එහෙම කරන්න ඕ පොඩ්ඩක් ඇක්ඩෙන්ටි එහෙම ඉල්ලලා අද ඉඳන් මම එහෙම කරන්නම්කෝ නෑ අක්කාකියක් තියාගන්න එතකොට පේනවා අර උගේ තියෙනවද කියලා මේ බර මේ ඩෙන්ගු ලකුණු අම්මිට කියන්න බයයිනේ දැන් ලකුණු එහෙම අඩුනාම ඉතින් නංගි කරන්නේ මේ මට ඇවිල්ලා කියනවා මේ අනේ එහෙම ලකුණු අඩු මේ රිපෝට් එක හම්බෙලා තියෙනවා දැන් කොහමද දැන් ඉවාඩු දීලා ඉස්කෝලේ පටන් ගන්න ඔන්න මෙන්න තියද්දි තමයි මේක මෙව කරන්නේ මොකද සයින් කරගෙන ගෙනියන්න ඕනේ ඉස්කෝලට ඒත් මං ගාවට ඇවිල්ලා ඉතින් මම කොහොම හරි ෂේප් කරනවා මම ඉතින් මේ තාත්තිට දීලා අත්සන් කරවලා ඊට පස්සේ මං අම්මිට ෂේප් එකේ කියනවා මෙහෙම අරන් ගියා රිපෝට් එක එහෙම කියලා ඒ පොඩි පොඩි ඉතින් ෂේප් කරලා දෙනවා ඒකත් ලොකු අපරාධයක් නේ හරි දක්ෂයි අනුන්ගේ ෂේප් එකේ අස්සන් ගන්න අයියෝ අපරාධ කිව්වේ හරි එහෙනම් අපි යමු නේ බ්‍රේක් එකකට ඔව් අපි බ්‍රේක් එකට යන් ආයේ බ්‍රේක් එකෙන් පස්සේ ආයෙත් අපි සෙට් වෙනවා ශේෂාද් බ්‍රේක් ඒක පස්සේ අපි ආයෙ සෙට් වෙන්නේ පට්ටපඩපඩ ප්‍රෝග්‍රෑම් එකකට මේ ශේෂාද්‍රි දැන් ඉස්සර ශේෂාද්‍රි වෙජිටි ඔව් වෙජිටේරියන් එතකොට මේ ඔයාගේ කෑම ඔයාම දාදාගෙන ගොඩක් වෙලාවට ඔව් ගොඩක් වෙලාවට මේ දැන් ගෙදර ඉන්නකොට කොහොමටත් හැමෝම ඉතින් කන්නේ මේ වෙජිටේරියන් ඒගොල්ලන්ට ඉතින් අම්බි මොනාරි හදනවා මම ඉතින් මට හදාගෙන කනවා තනියම මම අනිත් අයට කෑම හදන්නෙම නැද්ද මම හදනවා හදනවා නෑ ගොඩක් වෙලාවට හදන්නේ නැතිකම හොඳයි නේ නෑ නෑ මගේ කෑම කන්න පුළුවන් මම ඔයාලට කන්න හදලා දෙන්නම් කොහොම නේ මොනාද හදලා දෙන්නේ ඔයාලට මොනාද ඕනේ මට ඕනේ වැට්ලැප් මොකක් වැට්ලැප් එම්කෙද වැට්ලැප් ආ වැට්ලැප් වැට්ලැප් වාගෙට කියන්නේ ඔෂිදර් කියන්නේ පෝල් ගෙඩිවා හරි නේ මම හදලා දෙන්න ආ රයිට් වැට්ලැප් මම එතකොට මට ඕනේ හොඳ මට පුළුවන් ද ඔයාලට පුළුවන් ද මට වෙජිටේරියන් බිත්තර රොටියක් හදන්න වෙජිටේරියන් බිත්තර රොටියක් ඒකත් මට බැරි නෑ පුළුවන් පුළුවන් නේද ඔව් මොනා හරි අටවලා දෙයි තියෙනවා ඔයාලට තියෙන කන්න රයිට් රයිට් ඒ කියන්නේ පාටි එකට ළඟදී අපිට ආරාධනාවක් තියෙනවා නේද ඔව් අනිවාර්යයෙන්ම ඒකයි මේ පොඩි කාලේ බෙට්ටි එක හම්බුනේ නැතුව උරහම ගෙදර කාමරෙන් පල්ලයට බහින්න නැහැ කියලා කතාවකුත් තියපැත්තද ඒ කතාව. ඔව් ඒකත් එහෙමයි. ඒ කියන්නේ ඉස්සර මට ඒක නැතුව කියන්නේ නැගිටින්න බෑ අතන. දැන් නම් පුරුදු වෙලා තියෙනවා. දැන් මම හදනවා. ඉතින් එහෙම තමයි ඉතින් ඉස්සර ඒක කාලේ පොඩි කාලේ ආයත් එක එක වෙනස්. එතකොට මේ මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කරානේ ශෂ. ඔව් කරනවා තාම. තාම කරනවා. ඔව්. ඉතින් තව අවුරුදු කීපයක් තියෙනවා ඒක ඉවර කරන්න. ඉතින් ඔක්කොම කරගෙන යනවා. ඊපස් කැම්පේන් එක පටන් ගන්නවා. ඔව් මම ඔයාව ගන්නවා මගේ ඩිරෙක්ටර්. ඕ. ඔය කවුරු හරි අවස්ථාවක් දුන්නම එනේ රස්සාව. ඔව්. ආ. එහෙනම් මම හොඳ වෙලාවට ආවේ අද. ඩිරෙක්ටර් හයි හයි. ඉතින් ශේෂාද්‍රි මොකද මේ ප්‍රෝග්‍රෑම් එක ගැන හිතන්නේ? ආ ප්‍රෝග්‍රෑම් එක හොඳයි. ඇත්තටම මේ විනෝද වෙන්න, ඒ කියන්නේ සීරියස් නැති විනෝද වෙන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක්. මම ගොඩක් සතුටු වුණා.
අනිත් එක හොයි හොයි වගේ ප්‍රවීණ රංගන ශිල්පියෙක්ක මට රඟපාන අවස්ථාව ලැබුණා. ඒක ලොකු දෙයක්. ඒකට අර බොරුවක්ද? දෙවනි ලොකු බොරුව ජීවිතේ කියන්නේ. හරි හරි ලොකු සාන ඔබේ විචාරයක් මම දන්නවා. ඒක තමයි නේ මේක හරි ඉරිසියයි නේ. ඉතින් ඒකයි දැන් මට තව අවස්ථාවක් ලැබුණා නේද මේ හොයි හොයි එක ඩුවට් එකක්. ඒක ගීත ගානට නේ. ඉතින් ඒක තවත් ලොකු දෙයක්. ඉතින් මම ඇත්තටම මේ ගොඩාක් සතුටුයි අද දවසේ ඔයගොල්ලොත් එක්ක මේ විදිහේ ප්‍රෝග්‍රෑම් එකකට සහභාගී වුණ එක ගැන. ඉතින් විෂ් කරනවා ඉදිරියටත් හොඳ ප්‍රෝග්‍රෑම්ස් කරගෙන යන්න කියලා. Thank you very much ඔයාලට ආවට නේ. හැබැයි මෙහෙම අපිට ලොකු දෙයක්. මේ ආයි ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා ලොකුම බොරුව කිව්වොත් මේක කියලා කියන්නේ නෑ. Thank you very much ශේෂාද්‍රි ආවට. ඉතින් අපි ඇඩ්‍රස් එක මතක කරමු ශාන හැමදාම වගේ ඔයගලන්ට පුළුවන් ලියන්න අපිට. නිෂ්පාදක දෙරණ පාට නම්බර් 320 TB ජයමාවත කොළඹ 10. ඔයක තමයි ඇඩ්‍රස් එක. ඒ වගේම Facebook එකෙත් ෆෑන් පේජ් එකට ආවිල්ලා ලයික් එකක් දාලා ඔයගලන්ට පුළුවන් ඕන තරම් කමෙන්ට්ස් එවන්න මැසේජස් දාන්න ප්‍රෝග්‍රෑම් එක ගැන අපි හැමෝම ගැන. එහෙනම් අපි සමුගෙන යන්නේ ආදාත් හොයි හොයි ගෙඩුවට් එකේ. ආ ශේෂාද්‍රිව තවත් ප්‍රවීණ ගායකයෙකු සමග ගායනයට යොමු කරමු. මේවා මේ CD එහෙම ගහලා පිටට දෙන්න කියන්නේ නෑ නෑ. අපි නේ ශේෂාද්‍රි තමයි දුන්නොත් දෙන්නේ. ශේෂාද්‍රි නැත්නම් අපරාදින අපි නේද ගායන හැකියාව. ඔව් ඒක තමයි. ඔව් ඔව්. මං ස්ටේජ් එකක කිව්වත් 60ක්වත් ගන්න. 60ක්. කුටිද? 60ක් ගන්නවද? ෂොට්ස්. ආ ෂොට්ස් ගන්න. ඒක නම් හරියදී කොහොමද? රයිට්. එහෙනම් ඔයා පටන් ගන්න ශේෂාද්‍රි. මද සීත නල රැල්ල දැඟලිල්ල පා කැළඹිල්ල දී දසත විසිරී ගියා සිතුවිල්ල ඉදිරි සනසිල්ල පැතිරි පෙම් ලෝකයේ සුවඳ මුසු වී ගියා ඔය බැල් මැදින කෙල්ම සුරකීට පා සුරතල්ම බව කීනෙර සක්ංකියා සිතුවිල්ල ඉතිරි සෙනසිල්ල පැතිරි පෙම් ලෝකයේ සුවඳ මුසු වී ගියා Thank you.